தாப்பாவல சித்ராந்து புகாட்டி ஒன்னாங்க அது சுமுத அம்மா அம்மோ குமாலாந்த சசியா ஒன்னாங்க அரபத்த அல்லன்னாவே யாலு அது சனமால்லி உலு ரடமதாகினோ ரடமா மரு உலட்டியன கொல்லு இமுக்கு என்ன கொட்ட அர பாப்ப நான் பாப்பகான்னான கவுருவா ඔව් දැන් පාප ගානක නතර කරලා තියෙන චිත්ත පාපවල චිත්‍රාන්තරනේ තියෙන නේද පාප ගානක විදියක් නැහැ ඒක නිසා මල්ල දෙන්නෙක් එන්න මල්ල දෙන්නෙක් දුවල 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 මල්ල දෙන්නෙක් එන්න බය නැත මල්ල දෙන්නෙක් එන්න ඔය දැන් නෙන් ඩක් ගන්න එන්න දුවල ආ එන්න චිත්‍රාන්තු මාම කෙනෙක් එනවා හරි චිත්‍රාන්තු මාමා තායි කෙනෙක් එන්න මල්ල එන්න එන්න දුවල 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 එන්න යකෝ වෙනද ෂෝල ගෑන ළමයි කිව්වකම උඩින් පැනගෙන ආ ඇවිල්ලා දෙයනේ මේ ඇවිල්ලා ආ නෑ අපේ එන්න 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 මෙතෙන් එන්න මයි අම්මා මේකයි මේ අපේ ඉදිරි පරම්පරාව නියෝජනය කරන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් කලින් තිබිච්ච පරම්පරාව නියෝජනය කරගෙන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒක හොඳයි. ආ දැන් ඔය පාප සංස්කෘතිය දැන් ඔය ගානේ ඔක්කොම මේ ගිහිලා තියෙන එක යල් පැනලා ගිහිල්ලා වෙනද අපි මේ වැඩේට ගන්න ගෑනුලමෙක් නේද? ඔව් ගෑනුලමෙක් ගන්න. කවන්න මුලටින ගෑනුලම ඉන්නෝ නම් ඒත් අපි එන්න කියලා ආරාධනා කරනවා. ප්‍රශ්න වෙන්නේ ටක් ගාලා එන්න ඕනේ හැබැයි. හැබැයි ටක් ගාලා එන්න ඕනේ. නංගිල දෙන්නෙක් ඉන්නෝ නම් ටක් ගාලා එන්න. නංගිල දෙන්නගේ වැඩේ බෑ. අපි මල්ලිල දෙන්න හොඳයි. හරි. මල්ලිනේ මාම කෙනෙකුත් ඉන්නවා. හරි. මේ අර මේ දුවන්න දු එක දනකටලා ඉන්නවෝ. රට සේර දුවනවා. හරි. මොන්න දැන් වැඩේ පටන් ගන්න හදන්නේ ඔයා. මේකයි. දැන් මෙහෙමනේ ඔයාගේ කාලේ අතරම තිබුණේ මාමේ පෝස්ටර් ගහලා මරණ දැන් එවට ගහනවා අරකටත් ගහනවා මේකටත් ගහනවානේ. දැන් එහෙම නෑනේ. දැන් නෑ චිත්‍රාන්දිනේ වට තාප්පවල දැන් නෑ. ඒකනේ. දැන් අපේ පරම්පරාවට පොඩ්ඩක් දැන් ගිහිල්ලා දිනවා මේක මේ කොහොම වුණත් අපි ඔක පුරුදු කරන්න ඕනේ. මොකද මල ගෙදරකට හරි පොල් ගහක හරි පාප පොඩක් ගාලා පෝස්ටර් එක අලවන්න පුළුවන් වෙන්න ඕනේ නේ. ඒක නිසා සමීර් මාමා පින්සල එවන්න. කස ගාලා මේ වතර. අද පින්සල නැද්ද? ගෙනල්ලාද? සමීර් මාමගේ පින්සල දාලා ඇවිල්ලාද අද? ආ. හරි හරි. මේ හරි. මේ මේ දැන් අපේ මාමා අපේ යාළුවා හිතන්න ඕනේ මේ තියෙන පාපවාදී. හරිද? මෙතන පාපවාදී තියෙනවා. හරිද? හරි. ඔන්න දැන් ගත්තා ගන්න. මේ ගන්න. මේ මේ ආ පින්සල හරි මේ. මේ අත තමයි පින්සල. ආ මෙන්න. ගත්තා. මෙහෙම කරලා ගෑවා. ලස්සනද? ගෑවෙන ලස්සන. හැලෙව්වා. එහෙම තියෙන්නේ. හරි. තව සරයක් කරන්න හක් ගාලා ඉක්මනට කරන්න ඕනේ. හරි. ආ හරි. දක්ෂ තීන්ත බාස් කෙනෙකුට පින්සලක් ලැබුණාම ගෑවෙන ලස්සන. එන්න ගත්තෙන්. හරි. කමන්නේ. ඔන්න පරංගම වැඩි. ඒ වැඩේ එහෙම කරනකොට මට මෙහෙම දේවල් මතක් වුණා අපි. හරි සමහරවිට. කොල්ල සපෝට් එක දෙනෝ නේද යාළු? ඒකෙම්ම මුල තියෙන ඉන්නවා. තාපොට දෙකේ දුරේ වැඩි කළ දෙමු මේ මොකද දවැන්ත පුරෝරයක් නේද? අනිවා. ඔව්. හරි. පොඩි හුවා කියමුද රග්ග? ආ හරි මරුයි. එක හිතක් නැති බවත් ආ හරි. ඔබ නොලැබෙන බව දැනත් මියදුනා අපේ මනසා මා බොරුවේ කිරන්තරන් ඇත 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 අර මම බොරුවකම අර කෙල්ලෝ හිනාන බොරුවෙක් වගේ පේනවද ඇයි නැත්තේ මම බොරුවෙක් වගේ පේනවද නංගේ යන්දක පොඩ්ඩක් ඇවිල්ලා වගේ තියෙනවනේ පොඩ පේනවනේ මම අවුලු අවුලු ඔබ රන් කඳ කිසින්තරම් හරි මරු දුන්නේ මමට දුක් ගොඩක් පෙරෙනවා පොටු පවා පීඩගයි මට ඇඬෙනවා රත්තරන් හරි වැඩේ පටන් ගන්න හදන සපෝට් එක දෙනවද ඔන්න හරි එනම් වැඩේ පටන් ගන්න මාමා ගත්තා ගෑව හරිද මමල දවසට ගම වටේ තියෙන තාප පුරා ඔය සුදු දෑතින් පාප අරගෙන ගාන සුදු නෝනා ගෑවෙන ලස්සන අද අවුලක් නැහැ මොකද අද වැඩේ රියල් විදියට වෙලා දිනවා අපි මැරිච්ච දවසට ඇත්තටම සුදු නෝනලෙන් නැහැ පාප ගන්න නේද ඔය අද මොන තරම් පණ දෙන්න ඉතියා දුදු මහත්තයා මගේ මැණික පණ ගියාගෙන ඉතියා එයාලා එන්නේ නැහැ පාප ගන්න මේ වගේ කොල්ල දෙන්න නේද කොල්ල විතරයි අපිට ඉන්නේ මමල දවසට ගම වටේ තියෙන තාප පුරා කාට දෙන්න කියන්නේ
ඔය සිදු දේතින් පාප අරගෙන ගන්න සුදු ආම්යා ගහන් අතලා මේ ගහන් හරි අයියෝ හරි මෙන්න තවම ගහනවා ඕන වෙන්න ඕනේ ලියම යපුරුයි හරි නන්න මොනේ වෙන එන ඩාන්ස් කරා හරි